හිතවත් මිට්ටුනි රාජපක්ෂ පවුලට හිටපු නොම්බර් එකේ මුරබල්ලෙක් වෙන පිල්ලයන්ව අද දවසේදී රාස් පොලිසියට කැඳවලා තියෙනවා. ශ්‍රී ලංකා රාස් පොලිසිය තමන්ගේ මූලස්ථානයේ පිල්ලයන්ව කැඳවලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. ඔබට මතක ඇති channel පෝ වැඩසටහන. මේ වැඩසටහනේදී පිල්ලයන්ගේ ලේකම්වරයෙක් ප්‍රසිද්ධියම ඔහුට චේතනාව එල්ල කරා විශේෂම පිල්ලයන් තමයි පාස්කු ප්‍රහාරයේ කෝඩිනේට් කරන වැඩේ කරේ මිනිහා තමයි අදාළ ත්‍රස්තවාදී සංවිධාන සමග ගනුදෙනු කරලා අවශ්‍ය කරන ප්‍රහාරය සැලසුම් කරේ කියන චෝදනාව. මේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ තමන්ට හිතවත් කණ්ඩායමක් යොදවලා නොම්බර් එකේ තුට්ටු දෙකේ පරීක්ෂණයක් කරලා වැඩේ යට ගහන්නයි උත්සාහ කරේ. ඒ අවශ්‍යතාවයේ පහුගිය දවස්වල ඔබ දකින්නට ඇති ගොම්මන් පිළය ඉෂ්ට කරා. කොහොමිනත් වර්තමාන රජයේ බලයට පත්වීමත් සමගම ඔවුන් දුන්නු එක් පොරොන්දුවක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන කරනවයි කියන කාරණේ. ඒ අනුව තමයි අද දවසේදී පිල්ලයන් උදේ 9:30ට රහස් පොලිසියට කැඳවලා තියෙන්නේ. ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් කටුඋත්තර සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම පිල්ලයන්ගේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණය හොයන්න. මිත්තුරනි, පිල්ලයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, පිල්ලයන් පහුගිය කාලය තුර මේරටේ සිද්ධ වෙච්ච බොහෝ දේශපාලන ඝාතන වලට වගකීතු පුද්ගලයෙක් කියනක හැමෝම දන්න කාරණයක්. විශේෂයෙන්ම එල්.ටී.ටී. එකෙන් ඉවත් වුණාට පස්සෙත් ඔහු දිගින් දිගටම ආයුධ තියාගෙන මේරටේ විවිධ ආකාරයේ දේශපාලන කණ්ඩායම් වලට මරණ තර්ජනය කරා පමණක් නෙමෙයි බොහෝ දෙනෙක්ගේ ජීවිත බිලි ගත්තා. මේ සියල්ලම කරේ රාජපක්ෂලගේ අවශ්‍යතා මත. පහුගිය කාලේ පිල්ලයන් කිහිප වතාවක් රක්ෂිත බන්ධනාගාරගත වුණත් රාජපක්ෂල හැම වෙලාවකම පිල්ලයන්ව බොහොම පහසුවෙන් බේරගත්තා. මේකට හේතුව තමයි පිල්ලයන් තමයි රාජපක්ෂල වෙනුවෙන් ආයුධ අරගෙන කර හැකි සියලුම පාදර වැඩ ටික කරේ. කොමිතාත් මිට්ටුවරණි, මේ මොහොත වෙනුවිට ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිල්ලයන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බව තමයි මේ වෙනකොට හෙළි වෙලා තියෙන කාරණේ. නිට්ටෝරණි, පහුගිය කාලය තුළ යට ගැහිලා තිබ්බ තජුඩින් ඝාතනය ඇතුළු බොහෝ ඝාතන රැසක් සම්බන්ධයෙන් මේ වෙනුවිට පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙච්චර කලක් මේ රටේ හිටපු හොරු මැර තක්කඩිය කුපාඩිය වගේම පාතාලේ නායකයෝ බේරගත්තු දේශපාලුවෝ මේ වෙනකොට ඉන්නේ හතේ හත බැදිලා නන්නත් අර වෙලා. ඒ නිසා තවදුරටත් පිල්ලයන්ලට රාජපක්ෂලගේ අනුග්‍රහය නැහැ. ඒ නිසා මේ රටේ කරපු හැම අපරාධයකටම පිල්ලයන් ඇතුළු ඒ අපරාධ කරපු හැම එකෙකුටම දඬුවම් ලැබීමට නියමිතව තිබෙනවා. කොහොමදත් මිත්වරණි, මේ සඳහා විධායක බලය පමණක් ප්‍රමාණවත් නැහැ. අපි කෙසේ හෝ ව්‍යවස්ථාදායක බලයත් හෙට දිනේදී අප්පත් කර ගත යුතු වෙනවා. අන්න ඒ සඳහා සැලැස්මක් ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරුණට යමු. මිත්‍රෝනි, අරගෙන තු ජයග්‍රහණය නමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.